අද ලෝකෙ ගත්තොත් ලෝකෙ විශාල වේගයෙන් වෙනස් වෙනවා. ඒක අනුව මේ අපි කියනවා අර බිස්නස් ට්‍රාන්ස්ෆෝමේෂන් වෙනවා, චේන්ජ් මැනේජ්මන්ට් වෙනවා, මේ ඇජයිල් ප්‍රොසෙසර්ස් එනවා. ඉතින් ඒවා කරන්න ඒ තාක්ෂණය විශාල දායකත්වයක් දරනවා. ඒ තාක්ෂණික දායකත්වය අනුව ඉතින් කම්පනීස් බලනවා දැන් මේ තාක්ෂණික යොදාගෙන අපි කොහොමද ඔටෝමේෂන් වලට යන්නේ. අපි කොහොමද අලුත් දේවල් ඇති කරන්නේ. අපි කොහොමද අපි කරන දේවල් වෙනස් කරන්නේ කාලය අඩු කරගන්න. අපි වියදම් කොහොමද අඩු කරගන්නේ අලුත් දෙයක් කරනකොට. අපි අලුතෙන් ප්‍රොඩක්ට්ස් කොහොමද මාකට් එකට දාන්නේ, ඒකට ඉක්මනටම දාන්නේ කොහොමද. ඉතින් ඕවා කරන්න තාක්ෂණය සෑහෙන ලොකු දෙයක් කරනවා. ඉතින් ඒකෙන්ද ටෙක්නොලොජි එක වෙනස් වෙනකොට ඒ ටෙක්නොලොජි එක ඒකේ වෙනස් වීම ඇති කරන්නේ තාක්ෂණයනේ. ඉතින් ඒ තාක්ෂණය තුලින් ඉතින් ඒ වෙනස් කරන කට්ටිය අපිට ඕනේ. එතන තමයි මේ වොකේෂනල් ට්‍රේනින්ග් එක එන්නේ. මොකද තාක්ෂණ අද ලෝකේ අපි වැඩ කරන විදිය වෙනස් වෙනවා. ඉස්සර ටීචර් කෙනෙක් ක්ලාස් රූම් එකට ගානෙන් හිටියා නම් තව ටිකක් කාලයක් යනකොට ඒක ටීචර් කෙනෙක් ක්ලාස් රූම්ස් කීපයක් අමතයි on video මේ වගේ. එතකොට අපිට ඉන්න ටීචර්ස්ලා ගන්න ඒ ගානටම ඕනේ නැහැ. හැබැයි තාක්ෂණීය දෙයක් කරන කෙනෙක් අපිට හැමතිස්සෙම ඕනේ. මොකද ඒගොල්ලෝ ඇත්තටම ඒක ඉඳගෙන එතන ඒක කරන්න ඕනේ හින්දා. දැන් අපේ ප්ලාන්ස් වල ගුණත් ගත්තොත් තාක්ෂණීය කරන කට්ටිය හැමදාම වැටෙනවා. අපි ගෙදර ඉඳන් වැඩ කරනවා. අනිත් එක තාක්ෂණීය ගත්තාම තාක්ෂණීය පාවිච්චි කරන විදිහත් වෙනස් වෙනවා. දැන් ඉස්සර අපේ මෙකැනික්ස්ලා ගත්තොත් මේ ගෑනු කට්ටිය මෙකැනික්ස්ලා හැටියට එන එක තිබුණේ නැහැ. හැබැයි අපි හිතුවා ඇයි මේක ගෑනු කට්ටියටත් කරන්න බැරි කියලා අපි ෆීමේල් මෙකැනික්ස්ලා හැදුවා. දැන් අද අපේ ප්ලාන්ස් වල ඉන්න සමහර හොඳම මෙකැනික්ස්ලා ෆීමේල් මෙකැනික්ස්ලා. ඉතින් තාක්ෂණය හැමෝටම කරන්නත් පුළුවන්. හැබැයි ඒ තාක්ෂණයට අපි අර නිරුෂ්කිව වගේ ඒකට අපි එක හා සමානව වැදගත්කමකින් සලකන්න ඕනේ. අපිට ඕනේ අර ස්කිල්ස් ඇන්ඩ් මේ නොලෙජ් ස්කිල්ස් කම්පිටන්සිස් වගේ අපිට අන්තිමට බලන්නේ මේගොල්ලෝ අපිට කොච්චර දෙයක් මේ කම්පැනි එකට වැලියු එකක් හැටියට ගේනවද කියලානේ. ඉතින් මේ වැලියු එක දිහා බලනකොට එයා ඉංජිනේරින් ඩිග්‍රී එකක් අරන් ආවද තාක්ෂණික ආයතනින් ආවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එයා අපිට ආයතනයක් හැටියට ගේන වැලියු එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ටෙක්නොලොජි වලට ඒක හරි වැදගත්. මොකද අනිත් එක වොකේෂනල් ට්‍රේනින්ග් වල තියෙන එක හොඳක් තමයි එතන හරියට ප්‍රැක්ටිකල් සෙෂන්ස් වෙනවා. අපි කියන්නේ අර කාමරයකින් ඉඳන් එන්ජිනේර කෙනෙක් හොයාගන්න ලේසි, අර මජංගාපු එන්ජිනේර කෙනෙක් හොයාගන්න අමාරුයි. හැබැයි අර මජංගාපු එන්ජිනේර තමයි දන්නේ හරියට මේක මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එතන තමයි ඒකයි ඒක වැදගත් වෙන්නේ. ඉතින් මේ ලෝකේ වෙනස් වෙන වේගය අනුව අපිත් වෙනස් වෙන්න වෙනවා. අපි වෙනස් වුනේ නැත්නම් ඒකයි ඔය අයිසම්ලා කිව්වට අමතරව තව රොබොටික්ස් විශාල වශයෙන් එනවා, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එනවා, බිග් ඩේටා සෑහෙන ඇනලයිස් කරනවා. දැන් අපේ HR එක ගත්තොත් ඩේටා අපි එන්ටර් කරන්නේ අපි කට්ටිය දාලා එන්ට කරන්නේ. අපි රොබෝට්ස් ලාවා එන්ට කරන්නේ අපේ ඩේටා. ඉතින් ඒ ගානට තාක්ෂණය වෙනස් වෙනකොට ඒ තාක්ෂණයට ඒ වේගයට රඳා පවතින ඒ තාක්ෂණික දැනුම තියෙන කට්ටිය ඕනේ. ඉතින් මම නම් හිතන විදිහට අනාගතයේ වැඩිම රස්සාවල් ඇති වෙන්නේ තාක්ෂණික අංශය. මොකද ඒගොල්ලෝ ඇත්තටම අර බැලට ඇවිල්ලා වැඩක් කරන්න ඕන කට්ටිය එකක්. අනිත් එක මේ ලෝකේ වෙනස් වෙන දෙයට වැඩිම කර්තව්‍යයක් දරන්න වෙන්නේ ඒගොල්ලන්ට. අපි හැමෝටම විවිධ වර්ගයේ හැකියාවන් තියෙනවා. තමන්ගේ හැකියාව අනුව චින්තක කියනවා වගේ තමන්ගේ හැකියාව අනුව තමන්ට යන්න ඕනේ තැන තීරණයක් කරන්න. මට මෙන්න මෙතනට යන්න ඕනේ. ඒ අනුව ඒට අදාළ තාක්ෂණික හැකියාව ඇති කරගන්න. ස්කිල් එක ගැන හිතන්න. අර තාත්ත්වයේ මානසික මට්ටම මේ අර මේ ඕගනයිසේෂන්ස් වල මට්ටම් ගැන හිතන්න යන්න එපා. දැන් මම ටොයටා එකට ගියාම කෙන්ටාකි වල ඒ plant එක 700 million square feet plant එකක්. එක පැත්තකින් ඉඳලා අනිත් පැත්තට යන්න පැයකට වඩා යනවා. හැබැයි එච්චර ලොකු plant එකක වුණත් අර වැඩ කරන සාමාන්‍ය mechanic කෙනෙක් අර line එක ඇද්දාම මුළු ඒ 700 million square feet එකේම plant එක නවතිනවා. මොකද defect එකක් දැක්ක හැටිය ඕන mechanic කෙනෙක්ට පුළුවන් ඒක අදින්න. මොකද එතන සමානත්වයක් තියෙනවා. ලංකාවේ තාම ඔය engineer කෙනෙක්කුයි අර ඉස්සලා වගේ තාක්ෂණික අධ්‍යාපනයයි university එකේ ආවෙ එක්කෙනේ අතර මේ පොඩි අර මානසිකත්ව මේකක් තියෙනවා. ඒවා ගැන හිතන්න නැතුව මම හිතන්නේ මොකද ඒවා දැන් කල්යත්ති වෙනස් වෙයි. ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ. අර හරි හොඳ දෙයක් කිව්ව මටත් ඇත්තටම සෑහෙන හිතුවා higher education කියන එක ඇත්තටම වැරදි. ඔව් එතනින් තමයි මේ අපි සමාජ මට්ටම ඇති කරලා තියෙන්නේ. ඉතින් ඔයක වෙනස් වෙයි කල්යත් ඒවා ගැන හිතන්න නැතුව තමන්ට යන්න ඕනේ දුර හිතාගෙන. මොකද අපි ඔක්කොම අන්තිමට අපේ ලෙගසි එකක් ඇති කරගෙනවා. ඒක ගැන හිතලා එතනට යන්න ඕනේ. මගේ හැකියාව මොනවද? ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න විදිහට හිතන්න.